ජනතාවගේ යුක්තිය පසුනලීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1600ක් වැය කරමින් මෙම අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙනවා. සමරු ඵලකයේ නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මෙම නව අධිකරණ සංකීර්ණය සිවිල් අභිහාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දේශාධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක්, පරිවාස කාර්යාලයක්, ණය සහනදායී මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විතයි. ගාල්ල නීතිඥ ප්‍රජා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරනු ලැබුවා. අපි හඳුනාගත් එක දෙයක් තමයි මේ රට අරාජික වෙන්න බංකොලොත් වෙන්න බලපාපු ප්‍රධානතම කාරණය තමයි නීතියේ ආධිපත්‍ය බිඳවැටීම. ඒ නිසා නීතියේ ආධිපත්‍ය ගොඩනගන්න අපි ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නා. අපේ රටේ ඉතිහාසයේ වෙනත් කාලයක අවුරුදු 15ක 20ක සිදු නොකරපු නීති ප්‍රතිසංස්කරණ අපි අවුරුදු 2ක් ඇතුළත සිදු කරා. අනපනත් 75කට වැඩිය පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා තවත් අනපනත් 50කට වැඩි ප්‍රමාණයක් නුදුරු අනාගතයේ කෙටි කාලයක් තුළ සම්මත කරගෙන යන්නත් කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම අපරාධ වලින් උපයන ලද දීපල රාජසන්තක කිරීම සඳහා පනත අපි හදලා ගරු ජනාධිපතිතුමාට බාර දීලා තිබෙනවා. ඉතායික්මනට පාර්ලිමේන්තුවේ අපි ඒක සම්මත කරගන්න කටයුතු කරනවා. වෙනසක් ඉල්ලන අයට ඒ අවශ්‍ය වෙනස තමයි අපි කරලා තියෙන්නේ. නීතිය හදනවට වැඩිය වඩා වටින්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. නොයෙකුත් විරුද්ධතා මත රටට අවශ්‍ය රටට ගැළපෙන හොඳ නීති ක්‍රමයක් නීති පද්ධතියක් හදලා තියෙනවා. මේ අධිකරණය විවෘත කරන්නේ කාගේවත් දේශපාලඥයන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගන්නට නෙවෙයි, මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ අභිමතාර්ථයන් ඉටු කරන්න. අපිට ව්‍යවස්ථා ඉතිහාසයක් තියෙනවා, නීතිය ගැන බැඳීමක් තියෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ක්‍රියාත්මක වෙනවා. බය වෙන්න එපා, ඒක නැති වෙන්නේ. ඒ ගැන වාද විවාද තියෙනවා. මම පුදුමයි මේ අපේ සමහර අය මේ ප්‍රශ්න අහම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා කියන එක. අපිට පුළුවන් නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඉදිරියට ගෙනියන්න. අපේ ලොකුම තර්ජනය වුණේ 2022 ආණ්ඩු එහෙම මෙහෙම ගියා. තව ටිකක් ගියා නම් වැටෙනවා. අපි ඔක්කොම ඇදගෙන දැන් ක්‍රියාත්මක කරනවා. අපි ගන්න පියවර ගැන එකඟ වෙන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ නෙමෙයි. අපි දන්නේ අපි හැම එකකම පෙන්වන්නේ නැහැ. මමයි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂකයා, මේගොල්ලෝ නෙමෙයි. මේ දේශපාලනියෝ දන්නේ නැහැ කියලා. මේ දේශපාලඥයෝ නීතිඥයෝ. සමහර විට කියන අයට වඩා නීතිය දැනගෙන ඉන්න අය. ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න. මෙතන අපි වාද කරනවා, ඒකද එක එක පක්ෂ වෙනුවෙන් වාද කරනවා, උසාවියට යනවා, මූලික අයිතිවාසිකම් නඩු දානවා. මේක සෙල්ලමයි කොටස. ඒක නවත්තන්න ඕනේ. දැන් ඡන්දයක් එනවා. අපේ අග්‍රමිස්ස කාර්යතුමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා තියෙනවා මේ ඡන්දේ මේ විදිහට තියන්න ඕනේ කියලා. අපිත් ඒකට එකඟයි. මොකනාටද අපි ඔක්කොම කෑ ගහන්නේ? මම ඒ පසුවිම කියන්න ඔක්කොමට 2015 අපි අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත්. සාමාන්‍යයෙන් මේවා මම ඉන්නකොට මම බාර දෙන්නේ චොක්සි නීතිඥතුමාට. චොක්සි නීතිඥතුමා එදා ජීවතුන් අතර හිටියේ නැහැ. හිටියා අපේ නීතිඥ ජයම්පති වික්‍රමරත්න. මම එතුමාට කිව්වා මේක කරන්න කියලා. එතුමා කරනකොට ඒ පළපුරුද්ද නැති නිසා එක වාක්‍යයක් අයින් කරන්න බැරි වුණා. ඔච්චරයි තියෙන්නේ. වෙනේ කන්නේ මිද අපි කෑ ගහන්නේ එකට. ඉතින් මං කැමතියි මෙතන මමයි එතුමාපත් කරපු නිසා යතපසු වීම ගැන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.